අයිබෝන් සුබ දාසනක් ප්‍රාර්ථනා කරනවා අද සඳුදා පියොමෙලත් එක්ක එකතු වෙන හැම දිනාටම පොඩ්ඩක් කාලගුණය වෙනස් වෙලා තියෙනවා නේද ඉතින් ඒ නිසා බොහොම පරිස්සමෙන් ඉන්න පොඩි දරුණු හොලඟකුත් තියෙනවා ඒ වගේම තමයි වර්ෂාවක් තියෙනවා ඒ නිසා බොහොම පරිස්සමෙන් ඉන්න මේ කාල සීමාවේදී අපි හැමෝටම ටිකක් හොඳ නැති කාලයක් නේද ඒ නිසා බොහොම පරිස්සමෙන් ඉතින් සතුටින් කාලය ගත කරන්න ඕන නම් මේ දේවල් පිළිබඳ බොහොම සැලකිලිමත් වෙලා තින්න කියලා අපි මතක් කරනවා කාලය හරි ඉක්මනට ගත වෙලා යනවා අපි හිතන්නේවත් නැති වෙලාවක තමයි හැමදේම වෙනස් වෙන්නේ ඉතින් මේ අවුරුද්දේ තව සාන භාගයට තමයි අපි කෙමෙන් කෙමෙන් ලං වෙන්නේ කොහොම නමුත් කාලය जीवित अभी सटन गिनी अरे अभी कि मे दुखें इनकोट काले हरी अडवें हेब सतट इनकोट काले हेमी देम अभी कथावाकट की हेब मे काले अतक मे सटन अभी गिनीकोट वे हितल बला सामान्य रखी आवकटे अनकोट अभी काले अडवें हेब अभी देख वेनुन के वेनुन बलागिनी काले हरी अडवें सा अपे हंगीम सह मानसिक मट्टम तेक तमाइमे काले कीन दे अपे तीरणय करगाने निसा उबत हितल बलान्न दुखें इन्नकोट काले हरी हेमी इतयान्ने हबे सतुटें इन्नकोट काले हरी वेगेन इक्मनट गतवेला यानवे निसा काले तीरणय वेन्ने अपे हंगीम सह मानसिक मट्टम तेक निसा हेम वेलावेम काले तेक सटनक गतवेनकोट हेम वेलावेम अपे हंगीम मानसिक मट्टम यहपत विदियट तियागन्न कियला अपि ओबट मतक करनवा अत पेलगेसम मतरण मे देवाले काले अत्य लोकने निशा काले उपड़ी में प्रयोजन का उदर्शन दहाय वेक अद सन्द पियोमेलास्तावत्तीनो अद मोम विशेषांगे सुबदावस अभी कथाकरण सुबदान विनो विशेष मेधवास भूम वेदगा मे विधुली यांत्रयान विधुली नेता मीटर दिवती आगा विशेष परगण का आश्रित मेधवास बेडकाटर निशा यदे वाल हरियट मुनवा स्थान वास्तु विद्यानुकूलवती आगा अभ्युदेन කරනවාද සුබ දවස විශේෂාංගයෙන් ඉන් අනතුරු අපි සෞදානම් වෙනවා විශේෂයෙන්ම දෙමාපියන්ට සහ දරුවන්ට තියෙන එකම වගකීම තමයි මේ ජංගම දුරකථනය සහ අන්තර්ජාල භාවිතය කොහොමද අපි මේ වගකීම අපිට පැවරෙන්නේ කියන එක දැන කියා ගන්න. ඒ නිසා අපි අද දවසේදී දැනුවත් වෙමු විශේෂාංගයෙන් ඒ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න අපි සෞදානමිනුත් ඉන්නම්. ඉන් අනතුරු අපි සෞදානම් වන්නේ පෝෂදායි කෙස් කලඹක් ලබා ගන්නට ඔබට ස්ථාරාහයා මිරකල් කොයි ආකාරයෙන්ද වැදගත් වෙන්නේ කියන වග අද දවසේදී දැනුවත් කරන්න. මේ විශේෂාංග තෙක් එකතු වෙන්න කියලා ආරාධනාවත් එක්ක අපි ආරම්භ කරනවා අද සඳුදා පියොම් වෙලේ මුල්ම විශේෂාංගයේ සුබ දවස මොළනොත් කිව්වා වගේ මේ දවස්වල පරිගණකයත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ විශේෂයෙන් දරුවන්ට ඒ විතරක් නෙමෙයි අපේ රැකියාවට යන උදවියටත් නිවසේ ඉඳලා වැඩ කටයුතු කරන්න වෙන නිසා මේ පරිගණකය නැත්තම් මේ විදුලි යන්ත්‍රත් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ නමුත් මේ දේවලොත් નિયમિત ස්ථානයන් තියෙනවා වාස්තු විද්‍යානුකූලව තබා ගන්න යුතු ඒ නිසා අද දවසේදී අපි මේ පිළිබඳව තමයි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ නිවසක දිනම් කොයි වගේ ස්ථානයකදීද අපි මේ දේවල් කරන්නට ඕන නිදන කාමරයක් ඇතුළේ දිනා රූපවාහිනී යන්ත්‍රයත් යනතෝනේ මොන වගේ දිශාවන්ට අනුවද මේක න තමයි අද ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙනොත් තින්නේ අද දවසේදී මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපත් සමග එකතුනෝ ප්‍රවීණ ජෝතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලුම් ගුණතිලක මහත්මයා අයිබන් කැලුම් මහත්මයා සුබ දවසක් අයිබන් සුබ සුබ දවසක් කැලුම් මහත්මයා එකතු වෙනවා ඔබට පුළුවන්කමක් තියෙනවා අද දවසේදී සජීවීව ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්නට අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන් මැදිරියට 0115 299 299 0115 299 299 කියන මැදිරියේ දුරකථන අංකයට සජීවීව ඇමතුමක් ලබා දීලා ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා අපි අද දවසේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ලබා ගමු කැලුම් මහත්මයා මේ දවස්වල ගොඩාක් අයට වැදගත් වෙන මාතෘකාවක් තමයි අද දවසේදී අපි කතා කරන්න තෝරගෙන තියෙන්නේ බොහොම කාලීන මාතෘකාවක් එනිසා අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු කොහොමද විදුලි නැත්නම් මීටරය එතකොට විදුලි උපකරණ නිවසක තියෙනවා නම් මොන වගේද අපි සැලකිලිමත් වෙන්නට ඕනේ කියලා ඔව් අපි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන මූලික කාරණාවක් තියෙනවා ඒ තමයි විද්‍යුතය කියන කාරණාව දැන් අපි සමහර තැන්වලදී අපි කියනවා කඩලා බිඳලා වෙනස් කරන්න බැරි තැන්වලදී වාස්තු විද්‍යාව අපි පිරමීඩ වාස්තු විද්‍යාව හෝ වෙනත් වත්පිළිවෙත්කම හරහා සමහර වෙලාවට මේ ගෙවල් කඩන් නැතුව අපි හදනවා. ඔව්. ඒ කඩන් නැතුව අවශ්‍ය වෙනස් කිරීම කරනවා. හැබැයි විදුලිය වගේ දේවල් එක්ක අපිට මේ වගේ සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. අපි හිතමු වැරදි තැනක ලිඳක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ලිඳේ තියෙන ශක්තිය සීමා කරන්න පිරමීඩ අටක් වගේ වලලා ඒ ශක්තිය සීමා කරලා
නිදේ තියෙන අසුභ ශක්තිය ගෙදර නැත්නම් ගෘහ මූලිකයට හෝ අනිත් අයට බලපාන ආකාරයෙන් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මුළු තැන්ගේ තියෙන වැරදි දිශාවක මුළු තැන්ගේ තියෙන වැරදි දිශාව පිරමීඩ සාක්ෂණය වගේ එකක් පාවිච්චි කරලා අපිට වෙන තැනකට ගන්න පුළුවන්. මුළු තැන්ගේ එතනම තියෙද්දි අපිට ඕන ගෑස් ලිප වගේ වෙන තැනකට අරගෙන ගිහිල්ලා උයන්න කියලා ක්‍රමවේද සකස් කරන්න පුළුවන්කම තියෙනවා. මෙතනදිත් මේ විදුලි උපකරණ වලට මේ දේ කරන්න පුළුවන්. නමුත් විද්‍යුතය සම්බන්ධයෙන් අපිට පිරමීඩ වලින් වගේ දේවල් වලින් සමහර තැන් වලදී ගොඩාක් වෙලාවට මේක පාලනය කරන්න අසීරුයි. ඒ කියන්නේ අපිට තියෙන අපේ මේ වාස්තු විද්‍යාවේ ඇතුලේ ශක්ති ගලණයේදී ඒ ශක්ති ගලණය වෙන මූලික එකක් නැත්නම් ප්‍රබල ශක්ති ප්‍රභවයක් විදිහට තමයි අපි මේ විද්‍යුතය සලකන්නේ. වේගයෙන් ගමන් කරන විදුලිය කියන්නේ ඒක වේගයෙන් ගමන් කරන ශක්තියක් විදිහට තමයි අපි සලකන්නේ. දැන් අපේ තියෙන අනිකුත් ශක්තියනේ අපි කියන්නේ හෙමින් ගමන් කරන ශක්තියන් විදිහට. දැන් අපි ගේ ඇතුලේ ගත්තොත් වායු ධාරාව වන්නුනත් ෆෑන් එකක් දාලා තියදී ඒ කාමරය ඇතුලේ ගමන් කරනවා කියලා හිතේ. නමුත් අපි කියන්නේ ඒක ඇතුලේ තියෙන නැත්නම් ගෘහ පද්ධතිය ඇතුලේ තියෙන වායු ධාරාව ගමන් කරන්නේ තිත යම් ප්‍රමාණයකට. එතකොට මේ බිත්ති වල තියෙන බර වැටෙනවා අපි කියන ලෝඩ් එක. ඒ බිත්ති වල බරත් එක්කලා ඒ ඝන ද්‍රව්‍ය වල කම්පන සංඛ්‍යාවේ යම් ප්‍රමාණයකට තියෙන. හැබැයි විද්‍යුතය කියන එක එහෙම නෙමෙයි. විද්‍යුතය කියන එක ක්ෂණිකව හැට මෙහෙට ගමන් කරන දෙයක්. එතකොට මේ ගමන් කරන විද්‍යුතය කියන කාරණාව අපි හැමතිස්සෙම අපේ ගේ ඇතුළට ශක්තිය ගලාගෙන එන පැත්ත මොකද්ද කියලා අඳුර ගන්න ඕන. අපේ භූමියට අපේ ගෙදරට ශක්තිය ගලාගෙන එන විශ්වීය ශක්ති දොරටුව කියලා එක. එහෙම නැත්නම් විශ්වීය ශක්තිය කට අපි කියන බෝතලයකට ශක්තිය එකතු කරනවා නම් ඒ බෝතලේ කට තියෙන පැත්තේ ඊසාන දිශාව. එහෙනම් අපි කටේ පැත්තට හරවලා තියෙද්දී ඒ ආශ්‍රිත ප්‍රදේශයට අපි කොයිම වෙලාවකවත් විද්‍යුතයේ විදුලිය වගේ දේවල් තියන්නේ නැහැ. එතකොට විදුලි මීටරය ඒ නිසා ඉතුරු ඊසාන නැගෙනහිර කියන ප්‍රදේශයේ ඒකෙත් විශේෂයෙන් ඊසානට එතකොට විදුලි මීටරයේ විද්‍යුතය ආදී දේවල් ඊසාන දිශාවට තිබ්බහම ඒකේ තියෙන අධිවේගීත්වය වේගෙන් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒක නිසා හටගන්න චුම්බක ශේෂ්ත්‍ර ආදී දේවල් වේගෙන් ගම එන්න පටන් ගන්නවා නිරිත දිශාවට. දැන් මේක විද්‍යානුකූලව අපි කතා කළොත් එහෙම නිව්ටන්ගේ අපි කතා කරන්නේ සුරත් නියමයේ කියන එකක් කතා කරනවා. කියන්නේ ධාරාවක් ගමන් කරනකොට ඒක හා සම්බන්ධ අපි මේකට සුරත් නියමයේ කියලා කියන්නේ ධාරාව යනවා නම් ඒකට මේක වටේට චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය වෙනවා. ඒකට තමයි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විද්‍යාව කරන දරුවන්ට මේක දන්නවා. එතකොට විද්‍යුතය වේගෙන් ගමන් කරනකොට මේ හටගන්න චුම්බක ශේෂ්ත්‍රය කියන කාරණාව මේ වටේට ඇති වෙනවා. දැන් අපි හිතමු විද්‍යුත් පරිපථයක් නැත්නම් ප්‍රධාන විද්‍යුත් මීටරය ආදී දේව ලෝඩ් වෙන විදුලිය ඒ දේවල් ටික වේගෙන් එනවා ඊසාන දිශාවට. නම් ඉතා විශාල චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය වෙනවා මේ ඊසාන දිශාවේ මේ විද්‍යුතය ගමන් කරනකොට. එතකොට ඒ සුරත් නියම කියන්නේ මෙහෙ අපි කියමු මෙහෙම දැන් ධාරාව මෙහෙට ඉහළට ගමන් කරනවා නම් මේක මේ අතර කරකෙමේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. එතකොට මේ මම මේ සරලව තේරෙන භාෂාවෙන් කිව්වේ. එතකොට විද්‍යාත්මක වශයෙන් පුළුවන් තරම් අඩු කරලා. එතකොට ඒන ශක්ති පද්ධතිය නැත්තම් ඒ චුම්බක ශේෂ්ත්‍රයක් උතුරු ඊසාන පැත්තේ නැත්නම් ඊසාන පැත්තේ නිර්මාණය වෙනවා. එහෙනම් දැන් අපි කිව්වා ඊසානෙන් තමයි නිතර ශක්තිය ගලාගෙන එන්නේ කියලා. දැන් ඔන්න විදුලි මීටරේ තියෙනවා ඊසානේ ඊසාන විදුලි මීටරේ තියෙද්දි එතන වේගයෙන් විදුලිය ගමන් කරනවා. එතකොට ඒ ආවට පරිසරය ඇතුළේ චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය වෙනවා. දැන් ඊසාන ඇතුළේ තියෙන මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රයක්. එහෙනම් ඒ චුම්බක ශේෂ්ත්‍රය තමයි ගලාගෙන එන්න පටන් ගන්නෙ නිරිත පැත්තට. එහෙනම් චුම්බක ශේෂ්ත්‍රය මේ ගේ හරහා නිරිත දිශාවට ගමන් කරගෙන එීම ඉතාමත්ම අශුභයි විකෘතිතා ආදී දේවල් ඇති වෙනුනයි මැග්නටික් ෆීල්ඩ් එකක් එන්න. අපි දැන් ජීවත් වෙන්නේ කොහෙද? නිකන් සාමාන්‍ය පරිසරයක නෙමෙයි. අපි විසින් නිර්මාණය කරගත්ත මැග්නටික් ෆීල්ඩ් එකක් අසල අපි රිංගනවා. එතකොට මේක අපි මේ ශක්ති ශරීරය කියලා එකක් අපි තියෙනවා අපේ බොඩි එකේ. නැත්නම් ඕක බලන්න පුළුවන් කවුරු හරි කෙනෙක්ට එනර්ජි බොඩි කියලා සර්ච් කරන්න පුළුවන් Google වල. එතකොට මේ එනර්ජි බොඩි සර්ච් කරපුවාම පේනවා මේ අපේ ශරීරයටත් ශක්තිය පිරෙනවා කියලා. එතකොට මේ එනර්ජි බොඩි නැත්නම් මේ ශක්තිය ශරීරයට නැත්නම් අපේ ශරීරයට අර රෑට නැත්නම් අපි ගත්තොත් එහෙම අපි රිලැක්ස් වෙන වෙලාවවලදී ඒ පිරෙන ශක්තියට අරකින් හානියක් සිද්ධ වෙනවා. එනිසා අපේ පැවැත්මට අපේ සෞඛ්‍යයට අපේ ඩිසෝඩර් වෙනවා නැත්නම් කියන්නේ මේ පද්ධතියට පද්ධතියක් සමපාත වෙලා අපේ ක්‍රියාවලිය යන එක සම්පූර්ණයෙන් විකෘතිතා නිර්මාණය කරනවා මේ විද්‍යුතය ඒ පැත්තට තිබ්බහම. එනිසා ඔන්න දැනගන්න එක ඔබට වැදගත් වේවි. විශේෂයෙන්ම මේ කොහොමද විදුලි මීටරය සහ මේ විදුලි දේවල් අපි ක්‍රියාත්මක කරනකොට නිවැරදි දිශාව අපි හඳුනා ගන්න කියන වගේ අපිට දුරකථන ඇමතුමක් තියෙනවා මාලනී මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා ජානපත්‍රය පරීක්ෂා කරගන්න. ආයුබෝවන් සුබදැසනක්. සුබදැසනක්. හරි අපිට කියන්න උපන් දිනේ උපන් වේලාව ජන්මපත්‍රය. මගේ දුවගේ උපන් දිනේ 1997 විශේෂ කාරණයක් තියෙනවද? මොන වගේ ලග්නේද?
ඔව් මේකේ කටක ලග්නය අපි කතා කරනකොට දැන් මේ වෙලාවේ නම් දරුවට සූර්ය රාශියකයකුත් යනවා ඒ කියන්නේ රවිගෙන් දෙවැන්නේ සෙන්සුරු ගමන් කරන නිසා කොහොම වුණත් මේකේ 10 වෙනාධිපති ග්‍රහය බවට පත් වෙන්නේ කුජ ඊට පස්සේ 11 වෙනාධිපති ග්‍රහය බවට සිකුරු පත් වෙනවා ඒතර කුජ සහ සිකුරු කියන ග්‍රහයෝ මේ දරුවගේ වෘත්තිමය කාරකත්වයට එහෙම නැත්නම් අපි කියනවා රැකී ආරක්ෂා කටයුතු ආදී දේවල් වලට බලපැවැත්වෙනවා හැබැයි මතක තියාගන්න ඕන බුද තමයි 22 වෙනි දේරකාණාධිපති ඒ කියන්නේ ප්‍රධාන බාධාකාරී ග්‍රහය බවට පත් වෙන්නේ අම්මේ ඔන්න මේ දරුවගේ බුද. එතකොට මේ බුද ප්‍රධාන බාධාකාරී ග්‍රහය බවට පත් වුනහම ඒ බුදගේ මහදසාවක් මේ කාල පරිච්ඡේදයේ ගත කරන නිසා ලැබීමක් තිබුණත් ඒ ලැබීම යම් ප්‍රමාණයකට යටපත් වෙන්න, කල්යන්න, පීඩා වෙන්න ආදී දේවල් වලට ඉඩකඩක් පවතුන. මොකද හේතුව 22 වෙනි දේරකාණාධිපතියාගේ මහදසාවක් ලැබලා තිබීම. එතකොට ඒක තමයි ලබන්නේ. ඒ කියන්නේ බාධා ඇති කරන්න අයිතියක් තියෙන බාධා කරන්න බලාගෙන ඉන්න ග්‍රහයට අයිති කාල පරිච්ඡේදයක් තමයි මේ යන්නේ. එතකොට මේ කාල පරිච්ඡේදය ඇත්තම ගත්තොත් 2033 වෙනකන් යනවා. එතකොට අපිට කියන්න බෑ 2033 වෙනකන් රස්සාවක් කරන්න තු වෙන්න කියලා. හැබැයි අපිට කරන්න වෙන්නේ එතකොට ඒකේ හරහා අපිට කොහොමද මේක රිංග ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් අවම කරගන්න කියන එක. අනිත් පැත්තට අපි කිව්වෝ මේක යන්නේ දැන් බුදගේ සිකුරු අතුරු දසාවක්. එතකොට සිකුරු මේ ලැබීම් සම්බන්ධ ස්ථානයකට අයිතිය තියෙනවා. එතකොට ඒක වෘත්තිමය ලැබීම් ආදී දේවල් ලබන්න එක්තරා ප්‍රමාණයකට අයිතියක් තියෙන නැත්නම් හැකියාවක් තියෙන කාල පරිච්ඡේදයක් විදිහට මේක කියන්න පුළුවන්. හැබැයි මේක වඩාත්ම හොඳයි සාපේක්ෂව ගත්තහම මොනවාද අපි කියන්නේ ඉංජිනේරු සේවා සම්බන්ධ කටයුතු වගේ දේවල් වලට ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිත කටයුතු පරිගණක ඉංජිනේරු වෙන්න පුළුවන්කම තියෙනවා. software engineers කෙනෙක් එතකොට එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික පැත්තකට යකඩ යන්ත්‍ර සූත්‍ර එහෙම නැත්නම් එවැනි ආශ්‍රිත පරිසරවල මුල්ක කරගෙන කටයුතු වලට කුජ සිකුරු මේකේ 10 වෙනි 7 වෙනි යෝග වෙලා තියෙනවා බ්‍රහස්පතිත් එක්කලා. එහෙම නැත්නම් රූපලාවන්‍ය කටයුතු හෝ නම් නිර්මාණශීලී කටයුතු වගේ දේවල් ශේෂ්ඨ වලට මේක යන්න පුළුවන් කමක් තියෙනවා. කුජසිකුරු මෙතන යෝග වෙලා ඉද්දී බලන්න බ්‍රහස්පතිත් ඉන්නවා. කුජසිකුරු කියලා කියන නව නිර්මාණශීලී රූපලාවන්‍ය හෝ අලංකරණය කරන ලස්සන කරන දේවල් බවට පත් වෙද්දී බ්‍රහස්පතියගේ පාලකයා පරිපාලන හැකියාවක් දින ග්‍රහය. එතකොට පරිපාලන හැකියාවක් නැත්නම් එවැනි දේවල් උගන්නන දේශන පවත්වන ගුරු වෘත්ති වගේ දේවල් වලටත් ඒ නිසා යන්න වාසනා ගුණයක් මේකේ තියෙනවා. කොහොම වුණත් ප්‍රධාන බාධාකාරී ග්‍රහය බුද මතක තියාගන්න. ඒ නිසා බොහොම පැහැදිලිව පුළුවන්කමක් පවතිනවා නම් gedara utura isana negenera patta goda pirisudu karala තියාගන්නේ කොහොඳයි. බුදගේ පීඩාවල් දුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් හැම අවස්ථාවකම අධ්‍යාපනය ලබන දරුවන්ට දුවා දරුවන්ට වෙන්න පුළුවන්. ස්වාමි පොඩි ස්වාමින් වහන්සේට අපි කියනවා පිරිවෙන් අධ්‍යයනය ලබන ස්වාමින් වහන්සේට ආදී අයට ඒ අයට පොත්පත් පෑන් පැන්සල් සහ අධ්‍යාපන සම්බන්ධ උපකරණ ආදී දේවල් දන් දෙන්න පූජා කරන්න. ඊළඟට ඔබට පුළුවන්කමක් පවතිනවා නම් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ධර්ම දානමය පින්කම් වගේ දේවල් පුළුවන් තරම් කරන්න. සමහරලාට ඔබට පොතක් වරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් නම් ඒක ගාතාවක් මුද්‍රණය කරලා ඒකේ තේරුම දාලා ධර්ම දානමය පිණිසයි කියලා බෙදා දෙන්න. ඒක ගාතාවක් කරන්න නැත්නම් මොනවා හරි ධම්මපදයෙන් ගාතාවක් අරගෙන කරන්න. එහෙම කළා හරි මේක යම් ආකාරයකට ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒක වෘත්තීය ලාභ ලැබෙන්නත් ඇති වෙන්න පුළුවන් බාධා දුරු වෙන්නත් හේතුවක් බවට පත් වෙනවා. ඔය විදිහට තමයි ඒ ජන්මපත්‍රය තුරතුර ඔබටත් පුළුවන් ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. සජීවීව මැදිරියට දුරකථනක් ලබා දීලා 011952299299 කියන මැදිරිය දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න. අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම මේ විදුලි යන්ත්‍ර සූත්‍ර කොහොමද නිවසක දිනම් තියන්න ඕන දිශාව සහ විදුලි මීටරය නිවැරදිව කොයි ආකාරයෙන්ද තබා ගත යුත්තේ කියන වගේ තමයි අපි කතා කරන්නේ. කැලෝ මහත්මිය අපි ප්‍රවිෂ්ටක් ලබා ගන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ දවස්වල දරුවෝ සහ වැඩිහිටි පාර්ශවය හැමෝම පරිගණකයක් එක්කනේ වැඩ කරන්නේ. ඒක උර නිවසක දිනම් මේ දේවල් කොයි ආකාරයෙන්ද මොන වගේ දිශාවක තියාගෙනද අපි මේ වගේ වැඩ කරන්නේ. විශේෂයෙන්ම දැන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරනකොට අර අපි අධ්‍යාපනයටත් යම් ශක්තියක් එකතු වෙනවා. ඒ නිසා මේ දෙකම එකතු කරගෙන අපි කතා කරමු. ඒක තමයි අතන තියෙන විශේෂත්ම කාරණා. මොකද හේතුව බලන්න දැන් අපි අධ්‍යාපනය සම්බන්ධ කාරණාවලට පැහැදිලිව කියනවා උතුරු ඊසාන නැගෙනහිර පාවිච්චි කරන්න කියලා. හැබැයි අපි තදබල විදුලි උපකරණ වගේ දේවල් පුළුවන් තරම් ඊසාන පැත්තෙන් අයින් කරන්න කියලාත් කියනවා. දැන් මෙතනදී අපිට පොඩි පරස්පර තාවයක් ඇති වෙනවා. හැබැයි මතක තියාගන්න කිසිම හේතුවකට ඊසාන පැත්තේ විදුලි මීටරය පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පළවෙනි කාරණාව. දැන් අපිට සිද්ධ වෙනවා දරුවන් සමග නිරන්තරයෙන් තියන්න සිද්ධ වෙලා තියෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විදුලි උපකරණ නැත්නම් පරිගණක සහ ඒ ආශ්‍රිත සියලු මෙවලම් කට්ටල ටික තියන්න වෙනවා. එතකොට අපිට දැන් මේක අපිට තියාගත්තාම අපිට ඇත්තටම ගත්තොත් එහෙම ඒ වෙලාවට කරන්න පුළුවන් తాවකාලික විසඳුම තමයි
අපි දැන් පුළුවන් තරම් එකක් දරුවා සහ ඒ අතර වර්තරේ පුළුවන් තරම් වැඩි කරගන්න කාරණාව. එහෙම නැත්නම් අපි කියන ඊළඟට දරුවා ජීවත් වෙන කාමරය සහ ඒ ප්‍රදේශය අතරතුරේදී කොයි විදියටද ඉඩ කඩ හදා ගන්න පුළුවන්. දැන් අපි කියන විදුලි උපකරණ සහ දරුවා ඉන්නව අනිත් බඩු වලින් පුරවන්නේ නැතුව කාමරයට කාමරය ඇතුලේ වායු අවකාශය වැඩි වෙන විදියට අපිට මේක සකස් කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඊළඟ කාරණාව තමයි අපිට දරුවා මූණ දෙන්න අපි කියන්නේ වාඩි වෙන්න කියලා කියන්නේ කො වෘත්තිමය අධ්‍යාපනයක් ලබනවා නම් අපි උතුරට මූණ දෙන්න කියලා කියනවා. එතකොට දරුවා වෘත්තිමය අධ්‍යාපනයක් ලබද්දී දරුවා උතුරට නම් මූණ දීලා වාඩි වෙලා ඉන්නේ අපි කියනවා දරුවාගේ ස්ක්‍රීන් එක හැම තැනම පරිගණක ස්ක්‍රීන් එක තියෙන පුළුවන් ඇත්තටම උතුරට යාට මූණට මූණ සම්මුඛ වෙන්න. හැබැයි ඉතුරු ඉලෙක්ට්‍රොනික උපකරණ ටික යාගේ වම් අත පැත්තට හැමදෙස්සෙම යාගේ වම් අත පැත්තට කියන උතුරට මූණ දාලා ඉන්න කෙනෙක් ගෙනම් අපි කියනවා වම් අත පැත්තට ඉතුරු අර මේ ඩෙස්ක්ටොප් එක හැරෙන්න ඉතුරු ටික ඔක්කොම මොනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් නම් ඒකේ CPU එක ඊට පස්සේ වෙනත් මොනවා හරි පරිගණක උපාංග දෙනවා නම් වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග දෙනවා නම් ඒව ඔක්කොම යාගේ වම් අත පැත්තට තියන්න කෙනෙක්. වම් අත පැත්තට තියන්න කෙනකින් අදහස් වෙන්නේ මොකද්ද? අපි මුතුරට මූණ දාලා තිබ්බහම වම් අත පැත්ත බවට පත් වෙන්නේ වයඹ දිශාව. එතකොට අඩුම තරමේ දරුවාගේ වයඹ දිශාවට තමයි තියෙන්නේ. හැමදෙස්සෙම අපි මූණ දාලා ඉන්නකොට අපිට යම් ශක්තියක් එනවා නම් ඉන්නේ අපේ දකුණු අත පැත්තෙන් තමයි යම් ප්‍රමාණයකට එන්නේ. එතකොට අපි මූණ දාලා ඉන්නකොට අපේ වමෙන් අපි දකුණු අත පැත්තේ මෙන්න මේකෙන් රේන්ජ් එකෙන් තමයි අපිට පොඩි ශක්තියක්. අපි මූණ මෙහෙම තියනවා. මෙතන මෙන්න මේ වගේ පරාසයකට. එතකොට අපි මෙන්න මේ පරාසය හැමතිස්සෙම අපි පුළුවන් තරම් තියාගන්නට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නිවැරදිව පිළිවෙලකට පිළිසුදුව තියාගන්න ඕනේ. හරියටම මෙහෙම මූණ මැද්දේ නහය කෙලින් තියෙන කොටසත් මෙහෙම අංශක 45ක වගේ කෝණයේ පරාසය ඇතුලේ අපි කිසිම විදිහකට අර තද බල විදුලි උපකරණ වගේ දේවල් තියාගන්නට හොඳ වෙන්නේ නැහැ. එතකොට අපි තියාගන්න ඕනේ එක මේකෙන් වම් අත පැත්තට වෙන්න. වම් අත පැත්තේ මෙතනින් එහාට වෙන්න ඈතට වෙන්න තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම තියාගත්තාම අපිට එතකොට සාපේක්ෂව ගත්තාම යම් සහනයක් අපිට එතනදී ගන්න පුළුවන්. දැන් අපි ඔය කිව්වේ ඇත්තටම උතුරට අර මේ කියපු කෝණය කොයි පැත්තටත් පොදි. හැබැයි අපි කිව්ව උතුරට තියාගන්න නම් තමයි අපිට මේ වම් අත පැත්තේ ළඟින් තියාගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. දැන් ඔබ හිතන්නේ නැගිනේර පැත්තට ඔබ මූණ දාලා ඉන්නවා කියලා. නැගිනේර පැත්තට මූණ දාලා හිටියොත් එහෙම මේ පැත්ත නැත්නම් වම් අත පැත්තට ඇවිල්ලා තියෙන දැන් ඊසාන දිශාව. අපි නැගිනේර මූණ දාපුවාම අපේ වම් අත පැත්ත කියලා කියන්නේ ඊසාන දිශාව. එතකොට අපි ඊසාන දිශාවේ තියන්නත් බැරුව යනවනේ. එතකොට අපිට අර කියමු කොහොනේ තියන්නත් බැරුව යනවා. එහෙනම් අපි ස්ක්‍රීන් එක එහෙම තියාගත්තාම එක්ක අපි අපේ ඇඟෙන් පිටිපසට යන විදිහට තියාගන්න ඕන. එහෙම නැත්නම් අපි කියමු මෙන්න මේ පරාසයෙන් ඈතට වෙන්න ඉතුරු ඉලෙක්ට්‍රොනික උපකරණ ටික තියාගන්නට සිද්ධ වෙනවා. එහෙනම් අපි හැමතිස්සෙම මේ මුහුණත් මේකේ අංශ 45ක වගේ පරාසයකුත් ඉඳ තියාගන්නට අවශ්‍ය වෙනවා මේ විශ්වීය ධර්මතාවයේ විශ්වීය ශක්තිය ගන්න. හරි. අපි තවත් හේතුරතුර පිළිබඳ කතා කරමු. අපිට දුරකථන නැමැතිමක් තියෙනවා. නාලනී මහත්මිය එකතු වෙනවා දුවගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න. ආයුබෝවන් සුබදාසනක් ඔබතුමීට. ආයුබෝවන් සුබෝ. අපිට කියන්නක උපන් දිනේ උපන් වෙලාව දුවගේ. 2004 ජූලි 11. හරි. වෙලාව? වෙලාව පෙරවරු 11යි 20 මිනිත්තු 7යි. 11යි 7ට. හරි. දිස්ත්‍රික් එක කොහෙද? විශේෂ කාරණයක් තියෙනවද දැනගන්න? මොකක්ද කාරණය? සාමාන්‍ය පෙළ ලියන සිංහල සාහිත්‍ය රසාසාධිකයේ තමයි ලිහිකක් ගත්තේ. එතකොට දැන් උසස් පෙළ හදාගන්න බලාපොරොත්තු වෙන්නේ ජීව විද්‍යාංශයෙන් ඒ පිළිබඳව තමයි දරුවට මොකක්ද ඉදිරිය අනාගතේ මොන ශාස්ත්‍රයේද තෝරගන්න ඕනි කියලා නේද? හරි. අපි බලමු කොහොමද විස්තර කියලා. හරි. දැනට අපි මේ කතා කරනකොට දරුවට යන්නේ රවිට අයිති මාස සහ කාල පරිච්ඡේදයක්. රවි කියලා කියන්නේ විද්‍යාකාරක ග්‍රහයක්. බොහොම පැහැදිලි මේක තමයි අපි කියන්නේ. ඒතකොට රවි බුදත් එක්ක එකතු වුණාම අපි කියනවා බුද ආදිත්‍ය යෝග පවය දෙනවා. එතකොට මේ රවි කියලා කියන්නේ විද්‍යාව, විද්‍යුතය, රාජසේවා ආදී දේවල් ශක්තියෙන් ලබා ගන්න පුළුවන් ග්‍රහයක්. ඒ රවිට අයිති මහදසාවක් 2019 මාර්තු මාසේ ඉඳලා 2025 මාර්තු මාස වෙනකන් මේ දරුවට යනවා. එතකොට බොහොම පැහැදිලි මේ දරුවගේ කැන්සර් ආහනේ ගත්තොත් එහෙම රවිගේ මහදසාවක් යනවා 2025 මාර්තු මාසේ වෙනකන්. එහෙනම් විද්‍යා අධ්‍යාපන ආදී කටයුතු වලට මේ දරුවට සුබයි. දැන් විද්‍යා අධ්‍යාපනය ලැබනවා කියවන රවිගෙන් ඊට පස්සේ ලැබෙන සඳුගැතුරු දශාව සඳු ඊළඟටනේ සඳුගේ මහදසාවක්නේ ඒක අවුරුදු 10ක් තියෙනවා. දැන් රවිගේ ලැබෙන විද්‍යා අධ්‍යාපනයේ වගේම ඊළඟට ලැබෙන සඳුගෙන් තියෙන ඖෂධ සහ ජලයේ දියරමේ දේවල් රසායනික විද්‍යා සම්බන්ධ අධ්‍යාපනික ආදී කටයුතු වලට. ඒ කියන්නේ මේ දරුවට දැනට යන්නේ විද්‍යා සම්බන්ධ එකක්. එතනින් පස්සේ අවුරුදු 10ක් තියෙන රසායනික සහ රසායනික විද්‍යාව ජලයේ දියරමේ දේවල් ඖෂධ සම්බන්ධව අධ්‍යයනය කර
කරන්න පුළුවන් කාල පරිච්ඡේදය. ඒ නිසා මේ දරුවෝට ඉදිරි කාල පරිච්ඡේදය අවුරුදු 15 ක විතර කාල පරිච්ඡේදයක් මේ තියෙන මේ ඖෂධ සම්බන්ධ විද්‍යාව සම්බන්ධ කාරණාත් එක්ක ඉන්න. දැන් මේකේ තව කාරණාවක් තමයි මේක බොහොම පැහැදිලි කාරණාවක්. ඒක තමයි කර්ම ස්ථානයේ නැත්නම් රැකියාව තෝරගන්න අපි රැකියා ස්ථානය පිළිබඳව. අම්මට බලන්න පුළුවන් කේන්සර් රහණ අතර ගත්තාම මේකේ 10 වෙනින් ඉන්නේ රවි ඉන්නවා සෙන්සර් ඉන්නවා මේ කේන්සර් රහණේ බොහොම පැහැදිලිව සාමාන්‍ය ජ්‍යොතිෂ සාමාන්‍යයෙන් අපි ගත්තාම පොඩි කාලේ මේ හඳහන බලද්දිත් ගොඩාක් වෙලාවට කියලා ඇති මේකට දරුවට වෛද්‍ය යෝගේ තියෙනවා කියලා. ඔය පැහැදිලිව මේ දරුවගේ කේන්සර් රහණේ වෛද්‍ය යෝගේ තියෙනවා. ඒකට හේතුව තමයි මේ දරුවට රවි සහ ශනි කියන ග්‍රහ යෝගයේ කර්ම ස්ථානගතව තියෙනවා. ශනි කියලා කියන්නේ රෝහල් වලට ස්ථාන රෝහල් ආශිත මේක සනිටයිටි ස්ථාන තමයි රෝහල් ශල්‍යාගාර වගේ තැන් එහෙම නැත්නම් පීඩාවට පත්වෙච්ච මිනිස්සු ඉන්න ලෙඩ වෙච්ච මිනිස්සු ඉන්න තැන් රවි කියන්නේ විද්‍යාව සම්බන්ධ කරලා. ඒතකොට මේ දෙක එකතු වුනහම හොඳ වෛද්‍ය යෝගයක් එක බොහොම පැහැදිලිව පොත්පත්වල තියෙනවා. අනිත් එක තමයි මේකේ 10 වෙනි අධිපති ග්‍රහය ඉන්නේ 11 වෙනි. ඒතකොට 10 වෙනි අධිපති ග්‍රහය ඉන්නේ නරක තැනක නෙවෙයි. ඒ වගේම මේකේ 9 වෙනි අධිපති ග්‍රහය 9 වෙනේ මිදගෙන පෙරපින විස්මතු කරන කියන ඕනම ග්‍රහයක ඒ ස්ථානයේ ඉන්නකොට එයාගේ අර එයාගේම අයිතිගෙදර කියලා නේ අපි කියන්නේ. අන්න එතකොට ඒ ආදී තත්වයන් තුන නිසා මේකේ ලකුව ගැටලුකාරී ස්වභාව මුකුත් නැහැ. හැබැයි මේ වෙලාවේ අපි කතා කරනකොට යනවා සූර්ය අෂ්ටමයේ රාශිකයක් යනවා. ඒක 2023 ජනවාරි වලින් වගේ පස්සේ මේ වෙනවා. හැබැයි අර අර මහත්මයේ කිව්වා වගේ පුංචි පුංචි බාධාකාරී ස්වභාව මේ කාල පරිච්ඡේදයේ ඇති වෙලා තියෙන පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒවා පිළිබඳව ගැටලුවක් කරගන්න ඕමනාවක් නැහැ. මෙදුර වගේ අනාගතය පිළිබඳවවත් එහෙම ලොකු හානිකර තත්ත්ව පීඩාකාරී ස්වභාව නැහැ. එකම දේ තියෙන්නේ පොඩ්ඩක් මෙයාගේ කේතු එහෙම දෙකේ තියෙනවා. ඒ නිසා වැඩි කතා බහ කරන්නේ නැති සබකෝලේ තියෙන නැත්නම් එළියට එන්නේ නැති නිකන් පැත්තක ඉඳලා තමන්ගේ පාඩුව වැඩක් කරගන්න දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. දරුවාගේ සමහර තැන්වලදී මේ නිසා ආත්ම විශ්වාසයේ යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. මතක තියාගන්න ඒ නිසා අනිත් සියලු දේවල් හදන අතරතුරේ දරුවාගේ ආත්ම විශ්වාසයේ අර ඉස්සරහට එළියට ඇවිල්ලා කතා කහ කරන්න හෝ ඒව දේවල් වලට තියෙන ගට් ෆීලින් එක කියන තත්ත්වය හදනවා නම් ඒ විතරයි හදන්න තියෙන්නේ. හරි නාලනී මහත්මිය අපිට එක්ක දුරකතනෙන් එකතු වෙනවා. සබකෝල දුවෙක් දින්න ඔබතුමියට. මොකක්ද මෙලි? සබකෝලයක් තියනවද දුවට? එයා ඉතින් සාමාන්‍ය ලොකු සබකෝලයක් නෙවෙයි. ඉතින් එහෙම මේ අර දැන් ලොකුම ප්‍රශ්නේ නැති නේ සිංහල සාහිත්‍ය රසස් සාධක කියන බීවිසී සමාජය කියලා තියෙන්නේ. නෑ නෑ අපි කියුවේ නිකන් සමාජයේ බහලා දැන් සමහර වෙනවා. අපි කියන්නේ කට්ටියත් එක්ක ගිහිල්ලා නටලා කරලා ඉන්නේ නෑ පැත්තකට. කතා බහ කරන සම පොඩි කාලේ නම් එවනේ නමුත් ඉතින් යා ඩ්‍රාමා කරන කොටත් හොඳට අර රාජ්‍ය ළමා නාට්‍ය විද්‍යා ඩ්‍රාමා කම්පිටිෂන් වල විද්‍යාග්‍රහණ කරලා තියෙනවා. ඊට පස්සෙ තමයි 10 11 පන්ති විතර තමයි සිංහල සාහිත්‍ය රසාසාදේ විශේෂකරේ නම. ඔව් විශේෂ සම්බන්ධ දෙනුම නෙමෙයි අතරම අපි දැන් මේක අහන එක සාමාන්‍යයෙන් අපි කියන්නේ නිකන් අර පොදුවේ ගත්තාම කණ්ඩායමක් එක අපි අපේ වචනින් කිව්වොත් එහෙම ටීම් එකක් විදිහට වගේ එළියට බැහැලා අර ගෙදර ඇතුලේ ඉන්නවට වඩා රටේ තොටේ නිකන් ඇවිදලා කරලා එහෙම ඉන්නවා කියන කාරණාව. ඒ සම්බන්ධ කරණාටික එතකොට ඒ පැත්ත ඇත්තටම හදාගත්තා නම් හොඳයි. මොකද කිය කියන්නේ ඒක විතරයි කේතුගේ එන්න පුළුවන් මේවක තියෙන්නේ. කොහොම වුණත් රවිශානි කියන ග්‍රහයෝගයක් 10 වෙන්නේ තියෙනවා. මේ රවිශානි ග්‍රහයෝගයක් 10 වෙන්නේ තිබුණාම ඊටාත්ම යහපත් තත්ත්වයක් ඒක නිර්මාණය වෙනවා. දැන් කැලු මහත්ම මේ සබකෝලේ තියෙන දරුවෝ ඉන්න දෙමව්පිය ගොඩක් ඉන්නවා. එහෙම අපි සමාජයේ දකින්න නිසා. එහෙම දරුවෝ ඉන්න දෙමව්පියෙක් නම් මොන වගේ දේවල්ද කරන්නට ඕනේ සමාජයේ ඉස්සරහට යන්නට? සමහර වෙලාවට අපි දකිනවනේ ඒත් කරුණුත් එක්කම මේ සමාජයේ අර කොන්වීමකට යන එහෙම දරුවනොත් තිනු. ඒ නිසා සබකෝලයක් තියෙන කෙනෙක් නම් මෙහෙම දෙමව්පියෙක් නම් ඉන්නේ දරුවෙක් එහෙම ඉන්නව නම් කොහොමද මොන වගේ දේවල්ද කරන්නට ඕනේ සහ ජන්මපත්‍රීන් කොහොමද ඒක අපි නිවැරදිව හඳුනාගෙන ඒකට විරුද්ධව අපි කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ඔව් දැන් සාපේක්ෂව ගත්තාම අපි ගත්තොත් කේන්සර් රහණක ලග්නේ සහ දෙවැන්නේ තමයි අපි මේ ගිහින් මොන හරි වැඩක් එළියට බහලා කරනවාද කියන කාරණාව තීරණය වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ එක සමහර ළමයි ඉන්නවා එක කාලයකට සබකෝලේ වෙනවා නැත්නම් එක කාලයකට තමයි මේ ගෙදරට මුල්ලට රිංගලා ඉන්නේ සමහර කාලවලට ගෙදර ඇත්තෙම නැති වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නැත්නම් එක ස්වභාවයකට නෑ එහෙමනම් වෙනස් වෙන්නේ නෑ කියන එක. සමහර වෙලට අපි කියන්නේ පොඩි කාලේ කතා කරේ නෑ ලොකු නම් කතා කරනවා වැඩි කියලා කියනවනේ. ඔව් ඒ වගේ ඒක තියෙනවා. ඒ කියන්නේ ඒක තීරණය වෙනවා සමහර ලාවට ඒ ග්‍රහය ගැන දශාතුරුදශා මහදසාවලදී. එතකොට සාමාන්‍යයෙන් ගත්තහම එතකොට දැන් කේතු කියන ග්‍රහයාගේ සෙන්සුරු ග්‍රහයාගේ වගේ ග්‍රහයෙක්ගේ මහදශා අතුරුදශා ලැබනකොට ගොඩක් වෙලාවට කට්ටි යම් ප්‍රමාණයකට එළියට බහින් නැති වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. දැන් මේ අනිත් කාරණාව තමයි ලග්නගතව හෝ දෙවැන්නේ කේතු හෝ සෙන්සුරු තැන්පත් වුනහම ලග්නගතව විශේෂයෙන්ම කේතු ග්‍රහය තමයි ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ. එතකොට එකේ හෝ දෙවැන්නේ කියන්නේ කේන්සර හරහා පළවෙනි කොටුවේ හෝ දෙවෙනි කොටුවේ කේතු ග්‍රහය ඉන්නකොට ඒකේ අනිත් ග්‍රහයෝ නැතුව කේතු ග්‍රහය ඉන්නකොට කේතු ග්‍රහය හුදකලා වෙලා ඉන්නකොට එතකොට ගොඩාක් වෙලාවට ටිකක් අර හිතේ දෙගිඩියාවක් වැඩක් කරන්න ගියාම පොඩි දෙගිඩියාවක් එනවා. මේක කරන්නද අනිත් එක කරන්නද නැත්නම් කෝකද තෝරගන්න කියන. අන්න ඒ අවිනිශ්චිතභාවයේ මූලික කරගෙන තමයි මෙන්න මේ අර සබකෝලේ සමහර
मम गिहते कथा करोकद मम कथा कर मे आगे कथा करना मे आगे कथा करना तभी विषय तोरगंड गि समहार तेलि मे विद्या विषय करना नमू तपिट समहलावट विन विषय कुत्द मे दिग्रिया अपने पुलवां आश्रय कर कौर वचने अक्न वचने हों दिल अभ्यंतरिक वशन दिग्रिया वक्यति मे स्वभाव तीनों समहार मैंने मे तत्व गुडाकुलावट मे सबकोली निर्माण मेडे हेतु केतु ग्रह गुडाकुलावट बल पेवेत्न ईलंगट संधु ग्रह पीडावट पत्म यथोट संधु नीचवीम मम्मी कथा करें संधु पीडावट पत्म या मनसी या पीडावट पत्न पूर्वांकमीन अरे उदाहरण अरेसला के महात्म बलांगीन सह यथोट संधु राहु ग्रहुदेन एक अटवेन्न तीन यथकोट एन संधु पीडावट पत्ला तीन राहु गेम यथकोट या मानसिक पीडने कार्य स्वभाव कैति पूर्वांकमा तीन समहारे अने समहट तमाम सामान सेलकूट तमाम कौर उत्साहन पड़ी का सेंसुर अटवेन हिट पोहा तो एक आवेनो संधु राहु आगे ग्रह अटवेन हिटिया तमंग सल अन्य सलकन विद्य तमंट आदर एक तमंट सलखाने बगे कक्यवल एक मौलिकरण यम किसी अर कोंगीम पशुगामी स्वभाव अक्वागे निर्माण वेनो इतना मेन्न मे कारणाटिक बहुम प्रवेश मे तम अभी समतुलित करगा उनकमती है एक दर्वतामहोदय नाट्य रंगकला वगे विषय वोल्ट यमुकने केमहोदय एक पोडी कालिंद वीयुत्ते सामजगत पूर्वन तेंग वोल्ट दर्व यमुकन हेम दर्वेक्को अभी तवद्रोटा गेयतुम होंदने अभी आलुअंगे मिश्रविलाकर पूर्वं क्रियाकारक दर्व यमुकी अतिशय अत्यावश्य वगे मतक त्यागंड केतु एकेहो दिखेन मे पीडाकारी स्वभावे गेनवन्नम කේතුකේ දෙකේ එහෙම අයව වෙනුවෙන් කරන්න ඕන මේ අනාථ නිවාස ළමා නිවාස වගේ තැන්වල ඉන්න දරුවෝ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් බොහෝ දේවල් කරන්න. දැන් අපි කේතුකෙන් අපි මූලික වෙනවා නම් අර සැඟවිච්ච හුදකලා වෙච්ච ගතියක් නේ තියෙන්නේ. ඒතර මතක තියාගන්න දරුවෝ අහිංසක අසරණ දරුවෝ අම්මා තාත්තා නැති වෙලා යම් ආකාරයකට පීඩාවට පාත්‍ර වෙලා හුදකලා වෙලා ඉන්නවා නම් අන්න ඒ දරුවන් වෙනුවෙන් නිකම්ම මේ දානයක් දෙන්න කෙනෙක් නෙවෙයි කියන්නේ මතක තියාගන්න. කේතුගෙන් යම් පීඩාවක් වෙලා තියෙනවා නම් ඔබේ දරුවට කේතු මහදසාවක් යනවා නම් කේතු ලග්නේ හරි දෙකේ හරි ඉන්නවා නම් ළමා නිවාසවල හෝ දරුවන දෙමාපිය නැතුවලා පීඩාවට පත් වෙලා ඉන්න දරුවෝ වෙනුවෙන් ප්‍රිය උත්සව සංවිධානය කරන්න. ඒ වෙනුවෙන් ක්‍රීඩා උත්සව සංවිධානය කරන්න. ඒ වෙනුවෙන් යම් සමාජීය උත්සව සංවිධානය කරන්න. ඒක ඉතාමත්ම සුබයි. අපි තවත් මේ පිළිබඳ කතා කරනවා. තවත් විදුලි මීටරය සහ විදුලි උපකරණ කොයි ආකාරයෙන්ද නිවසකදී තබා ගත යුතු නිදන කාමරේ කොහොමද තියන්නට ඕනි කියලා තවත් කතා කරන පුංචි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපි නැවතත් ඔබ මුණ ගැහෙන සුබ දවස විශේෂ සංගීතලේ. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එක්තු වෙන්නේ සඳුදා පියොම්විලේ සුබ දවස විශේෂාංගය වෙනුවෙන් අපි කතා බහ කරමින් ඉන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලුම්ගුණ තිලක මහත්මයා සමගින් විදුලි මීටරය සහ විදුලි උපකරණ භාවිතා කරනකොට නිවසක දින මොන වගේ දිශාවන් වලට අනුවද අපි භාවිතාවකට ගන්න ඕනි කියන වග ඒ විතරක් නෙමේ දැන් අපි කතා කරන්න සූදානම් වන්නේ සාමාන්‍යයෙන් මේ කාල සීමාවේදී සහ දැන් තාක්ෂණයත් එක්ක දියුණු වෙන තේ නිසා අනිවාර්යයෙන්ම නිදන කාමරයට ටීවී එකක් තියෙනවාමයි රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවාමයි හැබැයි මේක තියාගන්නට ඕන කොතරම් දුරකින්ද මොන වගේ දිශාවකටද කොහොමද කියලා ඔබ නිවැරදිව දැනගන්න එක අම්බොහොම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙන මොකද සාමාන්‍යයෙන් අපි අර නිදා ගන්න කාමරය බොහොම පිරිසිදුව සහ ඒ දේවල් ක්‍රමානුකූලව තියාගන්න එක වැදගත් කියලා විශේෂයෙන්ම මේ ජ්‍යොතිෂවේදීන් වාස්තු විද්‍යාවට සම්බන්ධ වේව අපි දැනුවත් කරන නිසා එනිසා කැලුම් මහත්මිය අපි කතා කරමු නිදන කාමරයකදී නම් අපි ගොඩක් වෙලාට දැන් දකින්න රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා ඒ නිසා මේක කොතරම් දුරකින්ද තියානට අවශ්‍ය වෙන සහ මොනම දිශාවකටද තියන්නට ඕන मूलिकम कारणव तम अभी क्या हेकिता निद्रकामर अतुले विद्युत उपकरण एक विद्युत उपकरण के लिए क्या मे वगे टीवी वगे देवा अभी समहार मिनी फ्रिज वगे देवा इंकल्ला तीन पुलवा गुडा हाई निद्र कामर अतु नती तरम हाई तीन पाकिन पालवनी करमें कारण तीयंडम अभी क्या बॉम्बे अके हाई तीयन की कारण एक तमाइ अभी सामान्य गेम अभी सरल गोदारे तपिका मेहमे अद्यक दिखर पुलवा අපි දැන් අපි අධික දෙපැත්තට දික් කරපුවාම මුළු එහෙම සම්පූර්ණයෙන්ම අධික දික් කරපුවාම අපිට තියෙනවා මේ ඇඟිලි දෙපැත්තෙන් ලා තුඩු දැන් මෙහෙම ගත්තොත් මෙහෙම අපේ පරාසය තියෙනවා මෙන්න මේ
පරාසයක පරාසය අරගත්තාම අපි වාඩිලා ඉන්න තැනේ ඉඳලා එහා සමාන දුරක් ඈත් කළා තමයි අපි තියෙන මෙවලම තියන්න අවශ්‍ය කරන්නේ තියෙන්නේ. හැබැයි ඒකට වඩා ළඟ හරියට මේ කිව්රච් එක වන් තියෙන එක නෙමෙයි. එතනින් තව චුට්ටක් අඩි භාගයක්වත් එහාට කරන්න. තරම් දුරකින් කියලායි මේ කියන්නේ නේද? ඔක සාමාන්‍යයෙන් තියෙනවා. ඒක තැනකදී හම්බ වෙනවා. මේ අපි සරලව එක තැනකදී කියන නිකන් හිතලු නෙවෙයි. මොකද හේතුව ඔක මෙහෙනි සස්න කතා කරන තැන්වලදී ඔයාලට හොයන්න පුළුවන් වෙයි. ස්වාමින් වහන්සේලාට සහ මෙහෙනින් වහන්සේලාට ලං වෙන්න දීලා තියෙන මේ බඹයක් ඈතින් තමයි ඉඳලා තමයි ලං ඊට වඩා ලං වෙන්න බෑ. මොකද හේතුව මේ අපේ තියෙන ඕරයක සහ ඊළඟ තැක්කනාගේ ඕරයක මේ ශක්තිපත්යන් දෙක විච්ඡේදනය වුණොත් එහෙම තමයි යම්කිසි ආකර්ෂණ හෝ ආදී තත්ත්වයන් ඒ අරකේ බලපෑම මේ පැත්තට එන්න පුළුවන් ඍජු තත්ත්වයේ තියෙන. ඒතර අපේ ඕරයක කියන කාරණාව අපේ බඹය ඇතුලේ පරිසරය ඇතුළට මේක ගන්නෙ නෑ අපි. මේ විදුලි මිත්‍රය ගන්නෙ නෑ. අපි ඒක විදුලි වෙන උපකරණේ ගන්නෙ නෑ ටීවී එක ගන්නෙ නෑ. එහෙනම් මේ බම්බේ සීමාවෙන් එහා පැත්තේ විදුලි ටීවී එක තියාගත්ත කියලා ලොකුම ඉෆෙක්ට් එකක් නැත්තම් අපි කියන යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් ඒක අර ඍජු පේන එක නමුත් සෑහෙන ප්‍රමාණයකට අපිට අවම කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒක තමයි අපිට ඊළඟට ගන්න තියෙන ඔප්ෂන් එක. ඊළඟ කාරණාව තමයි අපේ නිදන කාමරය ඇතුලේ වුණත් අපි ටීවී එක සකස් කරගන්නකොට හැකිතාක් උතුර ඊසාන නිදන කාමරේ මැද්දට මාලිමාව තියපුවාම එතන ඉඳලා උතුර ඊසාන නැගෙනහිර පැත්තට මේක නොතියා ඒකෙන් වයඹ පැත්තට බස්නාහිර පැත්තට තියන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒක ඉතාමත්ම සුබයි. එහෙම නැත්නම් ගිනිකොන දිශාවට තියන්න පුළුවන්. ඒ කියන්නේ නිදන කාමරේ මැද්දට මාලිමාව තියාගත්තාම මේක ගිනිකොනේ තියන්න පුළුවන් බස්නාහිරේ තියන්න පුළුවන් වයඹ තියන්න පුළුවන්. මෙන්න මේ කැලේ ටිකේ නැත්නම් ස්ථාන ටිකේ ටීවී එකක් තියා ගැනීම සාපේක්ෂව ගන්න පුළුවන්. ඔයකම තමයි අර පොඩි ලැප්ටොප් එකක් පරිගණකයක් වගේ එකක් කාමරේ තියා ගන්න ඕන. අපි කරන්න ඕන දේ බම්බයක් ඈතින් තියන්න බෑ. මම කියන්නේ දිශාව ගත්තොත් එහෙනම් ගිනිකොන වයඹ බස්නාහිර වගේ තැනක පොඩි ටේබල් එකක් තියලා තියා ගන්න පුළුවන්. දැන් තවත් කාරණයක් තමයි කැලුම් මහත්මයා මේ ගොඩක් වෙලාවට අපි මේ මුළුතැන්ගේ කුස්සිය පිළිබඳව අපි ඒක ගැන කතා කරමු. දුරකථන ඇමතුමක් තියෙනවා මොනිකා මහත්මියා අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන් සුබදැසනක්. අයිබෝවන්. හරි. අපිට කියන්නකො ජන්මපත්‍රයේ උපන් දිනේ උපන් වෙලාව. ආ මිස මා පුතාගේ උපන් දිනේ 1998. හ්ම්. 9 මාසෙ 12. හරි. වෙලාව. උදේ 9:41. දැසන 9:41. දිස්ත්‍රික්කයේ කොහෙද? හරි. එතකොට මොනවද දැනගන්නට ඕන විශේෂ කාරණේ පුතාගේ ජන්මපත්‍රේ? මට දැනගන්න ඕන මගේ පුතාගේ ඉතිරි අනාගතයේ විවාහය සැකියාව සම්බන්ධයෙන් තමයි. තුලා ලග්නේද? හරි. තුලා ලග්නේද පුතා? තුලා ලග්නේ. හරි. ඔව් මේ මේද මේ අපි මේ කතා කරන කාල පරිච්ඡේදයේ 2013 ඉඳලා 2031 වෙනකන් නම් දරුවට යන්නේ රාහුටයිති මහදසා කාල පරිච්ඡේදයක්. සිකුරු බුධ රවි රාහු කියන ග්‍රහයෝ හතර දෙනාම 11 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. මේක සිංහ රාශියේ 11 වෙනි ඉන්නවා. එතකොට මෙන්න මේ රාහු මෙහෙම තැන්පත් වීම කියන කාරණාවත් කුජ 10 වෙනි තිබීම කියන කාරණාවත් වෘත්තිමය කටයුතු ආදී දේවල් වල ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද රාහුගේ ස්වභාවය ඇවිද්ද වීම, රස්තියාදු කිරීම, ගමන් කරවීම, එකතනකින් නැහැ වගේ තත්ත්ව නිර්මාණය කිරීම වගේ දේවල් නිර්මාණය කරන්න දරණ උත්සාහ තියෙනවා. ඒ වගේම යන්නේ රාහු මහදසාවේ බුධගේ අන්තරයක්. ඒ වගේම මේ කියන කාරණාවත් එක්ක ගත්තාම ඇත්තටම බුධ 22 වෙනි දේරකාණාධිපතියා කුජ කියලා කියන්නේ 64 වෙනි නවාංශකාධිපතියා ප්‍රධාන බාධාකාරී ග්‍රහය දෙන්නේ 10 11 ඉන්නවා. ඒ නිසා ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් ව්‍යාපාරික කටයුතු හෝ යම් ආර්ථික මේ කටයුතු කිරීම කියන කාරණාව ඉතා සුබයි. හැබැයි මතක තියාගන්න ඕන බුධයි කුජයි මේ විදිහට පීඩා වෙනකොට ව්‍යාපාරික කටයුතු ආර්ථික මේ කටයුතු වලට ඍජුව සම්බන්ධ වෙනකොට යාළු මිත්‍ර සම්බන්ධතාවල පරිසම් වෙන්න ඕන. ගිවිසුම් ගැති කිවිම් වලදී නැත්නම් අස්සම් කිරීම් වලදී අපවීම් වලදී ගොඩාක් පරිසම් වෙන්න ඕන. රාහුගේ මහදසා කාල පරිච්ඡේදයක් කරන නිසා අපවීම් වලින් පරිසම් වෙන්න, යාළු මිත්‍ර සම්බන්ධතා වලින් ප්‍රවේශම් වීම ආදී සුබයි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ආගම, වයස, කුලය මොනවා හරි ආකාරයක වෙනසක් සහිත කෙනෙක්ව දරුවා විවාහ වෙන්න තියෙන ඉඩ කඩක් පවතින. ඒ කියන්නේ ඕගොල්ලෝ බලපු පැත්තෙන් ගත්තාම එක්ක ඔයාලට දැනෙන විදිහට සමාජයට මොකක් හරි නොගැලපීමක් තියෙන පුළුවන්. අපි නැත්නම් කියනවා උසෙන් හරි පෙනුමින් හරි යම් ආකාරයක නොගැලපීමේ තත්වයක් මේකේ තියෙන පුළුවන්කමක් තියෙනවා. මානසික පීඩාවට පත් වෙලා ඉන්න අයට මේ රාහුගේ දෝෂ තියෙන අය ඉන්නවා නම් බලන්න මානසික පීඩාවට පත් වෙලා ඉන්න අයට මන්දබුද්ධික නැත්නම් ඒ මානසික ගැටලුකාරී දරුවෝ ඉන්න අයට කෑම බීම වගේ දේවල් දෙන්න, ඒ වගේ දරුවෝ ඉන්නවා නම් ඒ වගේ අයට ඇඳුම් පැළඳුම් වස්ත්‍ර වගේ දේවල් දන් දෙන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒක ඉතාමත්ම සුබයි. ඒක මාසයකට සැරයක් වගේ කිරීම තමයි යහපත් වෙන්නේ කියලා පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ කරන එහෙන් ඒකෙන් යම් කිසි කුසලයක් අනුමෝදන් වෙනවා නම් පිනක් අනුමෝදන් වෙනවා නම් ඒ කරන
යහපත් පලිපදේ කුස පින විෂ්ණු දෙවියන්ට අනුමෝදන් වෙලා රාහු දෝෂ දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. අපි තොරතුරු පිළිබඳ කතා කරනවා. කැලු මහත්මයා හොඳ ප්‍රවිෂ්ඨයක් ලබාගත්ත මේ විෂ්ණු දෙවියන්ට පුද පූජා කිරීම අපි සාමාන්‍යයෙන් කියන විෂ්ණු දෙවියන්ට මේ නිල්මල් පූජා කරන්න කියලා අපි හැම කතාවක් කියනවා, හැම වතාවක් කරන්න කියලා. මේක යම් සත්‍යතාවයක් ඇතුළත නිසා මේකෙන් යම් ආශිර්වාදයක් අපිට ලබා ගන්න පුළුවන්ද? ඔව්. මොකද විෂ්ණු දෙවියන්ගේ වර්ණ තීරණය කරනවා අපි මේ යුග ගණනාවක් තියෙනවා. අපි මේ නේත්‍රපාණ යුගය හොමම කියලා අපි ගත්තාම කෘත යුගය, කලි යුගය මෙහෙම අපි යුග කඩනවා. එතකොට මේ එක එක යුගවලදී මේ දේවතාවුන් වහන්සේලාට නිමිත වර්ණ තියෙනවා. එතකොට ඒ අනුකූලව ගත්තාම බොහොම පැහැදිලිව මහවිෂ්ණු දෙවියන්ට මේ යුගයේ තියෙන වර්ණය තමයි නිල් වර්ණය. එතකොට අපි ඒකෙදී බලපත් වෙන විශේෂ දිනයක් බවට පත් වෙනවා සෙන්සුරාදා දවස. ඒ දේ සෙන්සුරාදා දවසට නිල් පාට මල් බෝධියක හතර කොනේ තියලා, නිල් පාට මල් වට්ටිය හතර බෝධිය හතර කොනේ තියලා, නිල් පාට කොඩි හතරක් බෝධිය හතර කොනේ තියලා ඉවරලා වැඳලා එළඟි තෙල් පහන් නමයක් පත්තු කරලා බෝධි පූජාව, ඒ කියන්නේ බුදු ගුණ සිහි කරලා ඒ බෝධි පූජාවේ ගුණ සිහි කරලා ඒ යහපත් ප්‍රතිඵල යහපත් වැඩක් කරලා ඖෂධ ගිලන්පස වගේ තියන්න පුළුවන්. එතකොට මේ දේවල් කරලා වැඳ නමස්කාර කරලා ජනිත කරගන්නා වූ සියලු කුසල් මේ ශාසනය ආදී රකින්නා වූ ලංකාව රකින්නා වූ මහවිෂ්ණු දෙවියන්ට අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා උන්වහන්සේගෙන් ඉල්ලා හිටනවා ඔබ වහන්සේලාට පින්පෙත් ලබා දෙන මේ අපේ තියෙන මේ දෝෂ දුරු කරලා දෙන්න කියලා. ඉතින් ඒකම ඉල්ලන්න පුළුවන්. මේකෙන් අපිට මේ තියෙන රාහුගේ දෝෂ, රාහුගේ ස්වභාවය තමයි මොලයක් නැති වැඩ කරන තැන් වලට පොළඹවන එක. එහෙනම් අපි මොකද්ද මේ කියන්නේ? විෂ්ණුගෙන් අපි කියන්නේ පැවැත්ම. එහෙනම් යහපත් පැවැත්මක් ලබා දෙන්න මොලේ නැති වැඩ කරන ඒ වගේ මාව බේරලා දෙන්න කියන එක තමයි අපි මේ කෙටියෙන් ඉල්ලන්නේ. ඒ දේවල් නියමිත විදිහට ඔබට ඒ දෙන උපදෙස් වලට අනුව කරන්නේ යම් ශක්තියක් අපේ ජීවිතයට යහපතක් උදා වේවි. ඒ නිසාම තමයි සුබ දවසේ අපි හැමදාමත් මේ විදිහට තොරතුරු ඔබ වෙනුවෙන් ගෙනෙන කැලුම් මහත්මයා මුළුතැන්ගේ පිළිබඳවත් කතා කරන්න ඕන. සාමාන්‍යයෙන් ගොඩක් විදුලි උපකරණ අපි මුළුතැන්ගේ තියෙන නිසා දැන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. නිදන කාමරයක දිනම් මේ දිශාවන් වලටත් කිව්වා, සවාලයක දිනත් කිව්වා, ළමයින්ගේ අධ්‍යාපනයේදී පරිගණකයක් තියන්න ඕනෙත් කොහොමද? නිවසකනම් කොහොමද අපි කුස්සියක නැත්තම් මුළුතැන්ගේ කොහොමද නිවැරදි දිශාවට අනුව විදුලි උපකරණ තබාගත යුත්තේ කියන වගේ. එනිසා අපි දිශාව ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්, මේකෙදිත් මුළුතැන්ගේ මැද්දට අපි යනවා. මේකේ හැබැයි මුළුතැන්ගේ හරියටම පිළිලා තියෙන්න ඕනේ. මුළුතැන්ගේ තියෙන උනේ ගිනිගොඩ වයඹ. ඒක වරද්ද ගන්න බෑ. ඒක වරද්ද ගන්න බෑ. ඒක ඒක කරලා මම ලිප වෙන තැනක තිබ්බා එහෙම කියලා හැම බෑ. ඒතර අපි මුළුතැන්ගේ නිවැරදි තැන තියෙනවා කියන තැන ඔන්න අපි ඉස්සල්ලාම ඉන්නවා. ඊට පස්සේ අපි ගන්නවා මුළුතැන්ගේ මැද්දට මාලිමාව තියලා ඉවර වෙලා ඒකේ උතුරු ඊසාන නැගෙනහිර කියන පරාසය ඇතුළට තමයි අපි කියන්නේ සිංක් එක දාන්න කියලා. ඒ කියන්නේ මොකද්ද මේ කරන්නේ? සිසිල් වතුර පද්ධතිය අපි එතනට තියෙනවා. ඊළඟට අපි ඒකේ ගිනිකොන දිශාවේ නැගෙනහිර පැත්ත බලලා හෝ දකුණු දිශාව බලලා ඉවර වෙලා ලිප ගිනි දල්වනවා. නැගෙනහිර දිශාව හෝ දකුණු දිශාව බලලා ලිප ගිනි දල්වනවා. ඊට පස්සේ අපි මේ බර දේවල් තියන්න කියලා කියන්නේ දකුණ නිරිත බස්නාහිර පැත්තේ. එතකොට අපිට අවශ්‍ය නම් මේ ගිනිකොනේම සිට ගිනිකොන දකුණ නිරිත බස්නාහිර වයඹ කියන පරාසය ඇතුලේ කිසි ප්‍රශ්නයකින් තොරව අපිට අපේ විද්‍යුත් උපකරණ තියාගන්න පුළුවන්. දැන් අපි හිතමු මයික්‍රෝවේව්ස් වගේ දේවල් තියෙනවා කියලා. ඒවා මේ දකුණු නිරිත තියන්න එපා. ඒව පුළුවන් තරම් බස්නාහිර වයඹ පැත්තේ තියන්න. ගිනිකොන පැත්තේ තියන්න බැරි නම් බස්නාහිර වයඹ පැත්තේ තියන්න. එතකොට ඒකගේ රයිස් කුකර්ස් වගේ දේවල් තියෙනවා නම් ගිනිකොන පැත්තේ තියන්න බැරි නම් කුස්සිය වයඹ පැත්තට වෙන්න තියන්න. එතකොට වෙනත් රත් වෙන රෝස්ටර්ස් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ෆ්‍රිජ් එකක් වගේ එකක් බස්නාහිර නිරිත පැත්තට තියන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදී තියෙන ටිකක් අර විදුලිය ගමන් කරලා පොඩි සිසිලනයකුත් එතන තියෙනවා. වෙනම බරකුත් එතන තියෙනවා. හැබැයි අනිත් පැත්තේ ඒවා කොහොම ටික රත් වෙන දේවල් සහ වෙනත් විදුලි උපකරණ තියෙනවා නම් ඒවා අපි බස්නාහිර වයඹට හෝ එහෙම නැත්නම් ගිනිකොන පැත්තට තැබීමේ තාමත් සුබයි. හරි, අපි පොදුවේ උපදෙසක් ලබා දෙමු. සාමාන්‍ය නිවසකදී නම් ඒ සුබ ශක්තියන් වර්ධනය කර ගන්නට අපි කොහොමද කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණේ ගැන පොඩ්ඩක් අපි මතක් කරමු. ඔව්, සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි හැමදාම පුළුවන් තරම් උදේට මුණකට හොදලා දත් මැදලා පිරිසිදු වෙනවා. දවස ගානේ අපි මේ වැඩේ කරනවා, සවසරත් මේ වැඩේ කරනවා. ඒ කියන්නේ අපි බාහිර පිරිසිදු කිරීම කියන කාරණාව අභ්‍යන්තර පිරිසිදුව වගේම වැදගත් වෙනවා. ඒතකොට ඒ වගේ තමයි නිවසකටත් මේ බාහිර පිරිසිදුව කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. ඒ නිසා දෛනිකව මේ gedara පිරිසිදු කිරීම කියන කාරණාව gedara නිවැරදි සූර්යාලෝකයේ උතුරු ඊසාන නැගෙනහිර පැත්තෙන් ගන්නවා කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් පවතිනවා නම් සතියට දවස් දෙකක්වත් ඔබ හොයාගත්ත ඔබ හදාගත්ත හොඳ සුවඳ ධූපයකින් සවස් වරුවේදී මේ දුම් අල්ලන එක ඉතාමත්ම හොඳයි. අර ඔබතුමී ඉස්සල්ලත් ඇහුවා මේ සෙන්සුරාදා දවස් මේ විෂ්ණු දෙවියෝ ගැන හපු නිසාම ඒක සෙන්සුරාදා දවසක වගේම බදාදා දවසක වගේ මේ කෙම්මුර කියන දවස් හදලා තියෙන්නෙම ඒ වගේ දේවල් වලට තමයි. නිසා බදාදා සෙන්සුරාදා වගේ දවස් දෙකකදී ඔබට
පුළුවන්කමක් පවතිනවා නම් දුන් ඇල්ලීම කියන කාරණාව ඉතාමත්ම හොඳයි. මේක සාමාන්‍ය අපි මේකට තව එකතු කරගත්තොත් එහෙම බදාද දවස කියලා කියන්නේ හඳ බලන්නේ නැති දවසක්, සෙන්සුරාද දවස කියලා කියන්නේ හඳ බලන්නේ නැති දවසක්. ඒක මතක තියාගන්න. එතකොට හඳ බලන්නේ නැහැ කියලා කියන්නේ අපි මේ මානසිකත්වයේ සම්බන්ධව කතා කරන ග්‍රහය හඳ. සඳ. ඒ නිසා සඳ දිහා බලන්නේ නැහැ. එදාට අපි කරන්නේ මනස සුවපත් කරන්න ඒක දිහා බලන්නේ නැතුව අපි දිහා බලන්න ඕන. ඒ කතාවේ ඇත්තක් තියෙනවද කියන්නේ? ඔව්. අපි සාමාන්‍යයෙන් කියන දුක අඳුරු බදාදා, සඳ නොබලන් සෙන්සුරාදා, දුටොත් සඳ ඉරිදා ඊට සැපතක් වේය. පසුදා කියන කාරණාව. එතකොට මේ සෙන්සුරාදා සහ බදාදා කියන දවස් දෙකේදී සඳ බලන්නේ නැති වෙන්න ගුප්ත විද්‍යානුකූල පැත්තකුත් තියෙනවා, ජ්‍යොතිෂ්‍යානුකූල පැත්තකුත් තියෙනවා. ඒක වෙනම අපි දවසක අපි කතා කරමු. නමුත් මේ සෙන්සුරාදා බදාදා දවස් දෙකේ නිසා අපිට පුළුවන් අපේ ආධ්‍යාත්මය බලන්න ඕන දවස් දෙකක්. ඒ කියන්නේ අපි කියන්නේ හඳ කියලා එළිය හදින හඳ බලන්න හොඳ නැහැ. අපේ හද අපේ හදවත බලන්නයි අවශ්‍ය වෙන්නේ. ඒක අපි වෙනම කතා කරමු. ඉතින් ඒක කතා කරන වගේම තමයි මේ දවස් දෙකේ පුළුවන් නම් gedara සුවඳවත් කරලි වෙරලා ඒ කරන එක gedara වත් පිළිවෙත් කරන එක කරන්න. ඒ නිසා තමයි මේ කෙම්මෝ දෙපොත් දවස් දෙකක් කියලා ගොඩක් दिशा එතකොට අපි කියන ওই දිශාවන් වලට අනුව නියමිත ස්ථානවන් වල තිබ්බොත් අපිට පුළුවන්කමක් තියෙනවා විදුලි මීටරය එතකොට නැත්නම් විදුලි උපකරණ නියමිතව අර ඔබ කියන දිශාවන් වලට අනුව තියාගන්න. සමහර දැන් නිවස් තියෙනවා වාස්තු විද්‍යානුකූලව සලකා බැලීමකින් තොරව හදපු ගෙවල් තියෙනවානේ. එහෙම කෙනෙක් කැමති ඇති දැන් මේ කියන විදිහට විදුලි උපකරණ නියමිතව ස්ථානවල තියාගෙන ඒ සුබ ශක්තියන් වර්ධනය කරගන්න. හැබැයි එහෙම කෙනෙක්ට අපහසුතාවයක් තියෙනවා නම් කොහොමද අපි ඒ සුබ ශක්තියන් වර්ධනය කරගන්නේ? ඔව් දැන් අපි සාපේක්ෂව ගත්තොත් එහෙම කෙනෙක්ගේ සුභ ශක්තිය වර්ධනය කර ගැනීම කියන කාරණාව මූලික සිද්ධාන්තයක් බවට පත් වෙනවා. ඒකට හේතුව අපි මේකට කියනවා පොසිටිව් එනර්ජි. එහෙම නැත්නම් අපි කියනවා මේකට සමහර අන්තරීක්ෂ ශක්තිය කියන්න පුළුවන්, විශ්ව ශක්තිය කියලා කියන්න පුළුවන්, කොස්මික් රේස් කියලා කියන්න පුළුවන් කම තමයි මේ විවිධ වචන වලින් පාවිච්චි කරන්නේ. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ යහපතක් ලැබෙන ශක්තියක් කියන කාරණාවනේ. එතකොට මේ යහපතක් ලැබෙන ශක්තිය කියන කාරණාව අපි කරා ළඟා කරගන්න අපිට ගන්න නම් ඒක ලබා ගන්න ඒක දරා ගන්න පුළුවන් පරිසරයක් අප විසින් නිර්මාණය කර ගන්න ඕන. මුලික කාරණාව තමයි යමක් දරා ගන්න පුළුවන් දෙයක් අපි ගාව තියෙන්න ඕන. ඒ කියන්නේ ඔබ වතුර ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වතුර ටික ගන්න එක්ක අඩුම ගානේ බෝතලයක් තියෙනවා නේ, කෝප්පයක් තියෙනවා නේ. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? අපි අඩුම ගානේ අත් දෙකෙන් හරි මෙහෙම දෝතක් ගන්න පුළුවන් විදිහට මේක සකස් කරගන්න. මේක අපි ගාව තියෙන්න ඕන. එහෙනම් විශ්ව ශක්තිය හදා ගන්න බලාපොරොත්තු වෙන අය ඒ විශ්ව ශක්තිය රඳවා ගන්න නිරිත දිශාව ශක්තිමත් කර ගන්නට අවශ්‍යයි. කවුරු හරි කෙනෙක්ට මේක කාමරේ නැත්තම්, ප්‍රධාන දෙන කාමරේ නැත්තම්, ඔෆිස් කාමරේ නැත්තම් එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ අයට පුළුවන්කම තියෙනවා කෘතිම ශක්තියෙන් පාවිච්චි කරලා, ඒ කියන්නේ පිරමීඩ තාක්ෂණ වගේ තාක්ෂණයක් පාවිච්චි කරලා ශක්තිය සමතුලිත කරන්න පුළුවන්කම තියෙනවා. තව තැනක තියෙන ශක්තිය තව තැනකට රැඳෙන්න පුළුවන්. අපිට ශක්තිය නසන්න බෑ, ශක්තිය අලුතෙන් උත්පාදනය කරන්න නෑ. හැබැයි ශක්තිය තව තැනකින් තව තැනකට අපිට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්කම පවතින එනර්ජි එක තැනකින් එක තැනකට යවන්න පුළුවන්කම තියෙනවා. වැඩි ශක්තියෙන් ගබඩා කර ගැනීම කියන කාරණාව නිරත දිශාවට එන විදිහට පිරමීඩ වලින් අපිට පුළුවන් මේක බල ගන්න ගන්න. ඒ කරලා ඒ ශක්තිය එන්නේ උතුරු ඊසාන නැගෙනහිර දිශා, උතුරු ඊසාන නැගෙනහිර දිශාව අපිට හැකිතාක් ආකාරයකට පිළිවෙලකට පිරිසිදුවකට තියා ගන්න පුළුවන්. ඒක ඉදනම් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අපි කියනවා මැනුවල්, එහෙ නැත්නම් ඔයගොල්ලොම මහන්සි වෙලා පිරිසිදු කරලා අතුපතු ගාලා ලස්සන කරලා ආලෝකයේ වැටෙන විදිහට ස්වභාවික සෞර්‍ය ආලෝකය ලැබෙන විදිහට සකස් කර ගන්නවා නම් වඩාත් යෝග්‍යයි. ජීවිතයේ සුභ ශක්තියන් වර්ධනය කරගන්න තමයි හැමදාමත් අපි ඔබට උපදෙස් ලබා දෙන්නේ. ඉතින් අදත් බොහොම වැදගත් මාතෘකාවක් පිළිබඳ කැලුම් මහත්මයා ඔබට බොහොම මනාමතික පිළිබඳ පැහැදිලි කරා. තවත් ඔබට ඇති තොරතුරු දැනගන්න වාස්තු විද්‍යානුකූලව ඔබේ නිවසත් නිවැරදිව සකස ගන්න ඔබටත් ආසාවක් සහ බලාපොරොත්තුවක් ඇති. ඒ වෙනුවෙන් සහ ජ්‍යොතිෂයට අනුව ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්නත් ඔබට අවස්ථාවක් තියෙනවා. අපි මතක් කරනවා කැලුම් මහත්මගේ දුරකථන අංකය. ඒ ඔස්සේ ඔබට අවස්ථාවක් ලැබෙනවා එතුමා මුණ ගැහිලා ඒ කටයුතු පිළිබඳ නිවැරදිව උපදෙස් ලබා ගන්නට. 077 899 53 53 077 899 53 53 කියන දුරකථන අංකයට එමතුමක් ලබා දීලා ඔබට පුළුවන් පාඩකලිකව මෙතුමා මුණ ගැහෙන්න. ප්‍රවීණ ජෝතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලුම් ගුණතිලක මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අප වෙනුවෙන් උපදෙස් ලබා දෙන්නට එකතු වුණාට අපි ලබන සතිය නැවත ඔබතුමාව මුණ ගැහෙන බලාපොරොත්තු වෙන සම්බන්ධන. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්.
අපි විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් අනතුරු අපි කතා කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම ජංගම දුරකථනය සහ අන්තර්ජාලය භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට සහ දරුවන්ට පැවරෙන වගකීම සම්බන්ධයෙන් තමයි අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය මේනකා පතිරණ මහත්මිය ඒ නිසා අපි විරාමයක් ලබාගෙන ඒ කතා මහටම වෙනු රැඳිලා ඉන්න සඳුදාපිය මෙල සමගින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.